සුබ දවසක් කියලා පිළිගන්නවා ග්‍රීනර් YouTube channel එකට. ඉතින් අදත් අලුත් වීඩියෝ එකකින් තමයි ඔයගොල්ලෝ ගාවට ඇවිල්ලා තියෙන්නේ. අද කතා කරන්න යන්නේ zoom optical lens එකක් ගැන. ඉතින් ඔයාලට පේනවා ඇති box එක කිපෙනුම. ඉතින් lens එක ගැන කතා කරොත් mobile phone එකට අපි ඔයගොල්ලෝ දැකලා ඇති lens පාවිච්චි කරලා photo වගේම video කරනවා. ඉතින් ඒ වගේ lens එකක් ගැන තමයි අදත් පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. ඉතින් මේ lens එකෙන් අපිට පුළුවන් මීටර 3ක වගේ දුර ප්‍රමාණයක තියෙන දෙයක් අපිට කැච් කරගැනීමේ හැකියාව තියෙනවා lens එක පාවිච්චි කිරීමෙන්. ඉතින් ෆෝන් එකෙන් zoom කරනවට වඩා වැඩි quality එකකින් වැඩි දුර ප්‍රමාණයකින් photo එකක් අපිට අරගන්න පුළුවන් වගේම ලස්සනට video එකක් කරගන්නත් පුළුවන් මේ lens එක පාවිච්චි කිරීමෙන්. ඉතින් box එකේ පේනුම මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් අපි ආරම් බලමු කොහමද මේක ඇතුළත මොන වගේද lens එක කොයි වගේද කියන එක ගැන. ඉතින් ඕනම phone එකට මේ lens එකක් පාවිච්චි කරන්න පුළුවන්. කැමරාව දෙපැත්තේ side එකේ තියෙනවා නම් ඉතින් මැදක වගේ තියෙනවා නම් චුට්ටක් අමාරුයි. ඒක පොඩ්ඩක් ඕගොල්ලෝ lens එක මිලදී ගැනීමදි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මුලින්ම අපිට විස්තර සඳහන් කළපු කොලයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කොලෙත් lens එකේ පෙනුම මොන වගේද. ඒ වගේම අපිට කොච්චර දුර ප්‍රමාණයකින් photo එකක් අරගන්න පුළුවන්ද unit එකේ ප්‍රමාණය කොයි වගේද කියන දේවල් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු මොනවා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති lens එක. ඉතින් හුඟක් බර නැහැ හුරු බූටි පෙනුමකින් ලස්සන පෙනුමකින් lens එක නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා clip එකක්. ඉතින් phone එකට මේක mount කරන්න තියෙන්නේ මේ clip එක ආධාරයෙන්. ඉතින් ඔයාලට මෙතන බලාගත්ත හැකි අපිට මේ clip එක lens එකට සවි කරන්න පුළුවන් පිටිපස්සහින්. ඉතින් ඔයාලට මැද ඔයාලට පේනවා ඇති lens එකේ මැද රවුමක් තියෙනවා. ඉතින් අපිට ඒකිනුත් කැමරාවේ adjustment එක කරගන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට පේනවා ඇති clip එක මේ විදිහට තමයි සවි කරගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු phone එකට සම්බන්ධ කරලා අපි photo එකක් අරගෙන මොන ආකාරයෙන්ද phone එකට වඩා පෙනුමක් මේකෙන් ලැබෙයිද කියන එක ගැන. ඉතින් මම phone එකට mount කරගන්න ආකාරයත් ඔයගොල්ලොන්ට පේනවා නම් ඉතින් අපිට කරන්න තියෙන්නේ කැමරා එකට lens එක හරියටම set වෙන විදියට මේ clip එකෙන් phone එක උඩ තමා රඳවන්න තියෙන. ඉතින් පුංචි බරක් තියෙනවා සම්බන්ධ කරාට පස්සේ වැඩි අවුලක් නැහැ අතට සුවපහසු ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි බලමු lens එක phone එකට සම්බන්ධ කරලා photo එකක් අරගෙන අපිට කොහොමද zoom කරාම පෙනුම ලැබෙන්නේ කියන එක ගැන. ඉතින් මේක lens එකත් එක්ක ඔයාලට mob දෙකක් දීලා තියෙනවා. ඉතින් ඒ දෙක දාගෙන තියාගන්න පාවිච්චි කරන්න නැති වෙලාවට lens එකේ ආරක්ෂාවට ඒක ගොඩක් හොඳයි. ඉතින් දැන් මම සම්බන්ධ කරලා තියෙන ඉතින් ඔයාලට පේනවා ඇති අපි සාමාන්‍ය දුරකින් ඉන්නේ අපි ඔයාලට දැන් පේනවා ඇති කොච්චර දුරක් වගේද කියලා සාමාන්‍යයෙන් අපි ඉන්න තැනත් එක්ක බලපුවාම සාමාන්‍යයෙන් phone එකෙන් zoom කරාම ඔන්න ඔය විදිහට තමයි අපිට සාමාන්‍ය image එක දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු lens එක හරහා කොච්චර ප්‍රමාණයක් අපිට zoom කරගෙන මේ හැකියාව තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මම අර රතු පාට මල්ල තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් phone එකෙන් ගත්තට වඩා ලං කරලා ලස්සන image එකක් මේ lens එක හරහා අපිට ලබා ගන්න පුළුවන් කියලා ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මේක මිල සඳහන් කරොත් රුපියල් 1200ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මීට වඩා අපිට මීටර 3ට වඩා zoom කරගන්න පුළුවන් lens kit මිලදී ගන්න තියෙනවා. ඉතින් ඔයාලා මිලදී ගද්දී දුර ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙලා මිලදී ගන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරන කෙනෙක්ට නම් ඉතින් මේ වගේ දෙයක් හුඟක් වටිනවා. ඒ නිසයි මේ වගේ වීඩියෝ එකක් කරන්න හැදුනේ. ඉතින්
අපි වීඩියෝ මූඩ් එකකටත් දාලා තියෙන ඉතින් දැන් ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකත් අපිට සාමාන්‍ය දුරකට zoom කර ගැනීම හැකියාව තියෙනවා ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි zoom කරද්දී අර අපි කැමරකෙන් normal zoom කරාම ටිකක් බොඳ වෙන ගතියක් එනවා ඒ ප්‍රශ්නේ මෙතනදී මගේ ඇවිල්ලා තියෙනවා lens එක හරහා අපි දෙයක් catch කර ගැනීමේදී ඒක zoom කරද්දී එතන බොඳ වීමක් වගේ පේන නැහැ ඉතින් image එක ලස්සනට අපිට අරගන්න පුළුවන් ඉතින් මම අන්තිමේට දාන්නම් lens එක හරහා photo එකක් අරගෙන අපි කොහොමද බලමු photo එකේ පෙනුම කොයි වගේද කියන එක ගැන ඉතින් මතක් කරනවා green arrow youtube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ videos ඉස්සරහදී බලන්න ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. අපි දාන video ඔයාලකටම ගෙන්නවා ගන්න පුළුවන්. ඉතින් තවත් දවසක මේ වගේ video එකකින් ආය හම්බ වෙමු. සුබ දවසක්.